අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල එන්නත ලබා දී ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීමට ජනාධිපතිවරයා දූරදර්ශීව කටයුතු කළා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක හිමියන් පවසයි විදේශිකින්ට සේවා සැපීමේදී ගාස්තු ගෙවීම විදේශ මුදල් වලින් පමණයි මෙරට සංචාරක ආයතන වලට මහ බැංකුවෙන් දැනුම් දීම කාබනික පොහොර භාවිතා කළා කියලා දීපකාවේ නිෂ්පාදනය අඩු වෙලා නැහැ ඇමති මහින්දානන්ද කියයි මහබැංකුව විසින් පොලි අනුපාතිකයන් කිහිපයක් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ මුදල් මණ්ඩලය ගත් තීරණයකට අනුවයි. එමෙන්ම ඩොලර් අරමුදේට විසඳුමක් ලෙස විදේශිකයින්ට සේවා සැපීමේදී ඒවා විදෙස් මුදල් වලින් පමණක් සිදු කරන ලෙසට සියලු සංචාරක ආයතන වලට මහබැංකුව විසින් නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් පිළිවෙලින් 105.5 බිඳුවේ සිට 106.5 බිඳුව දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. මේ අතර රට තුල පවතින දැඩි විදේශ සංචිත අර්බුදයට එක් පිළියමක් ලෙස විදේශ සංචාරකයන් සඳහා වන සේවා සැපීමේදීද ගත යුතු පියවරයන් පිළිබඳව සංචාරක ආයතනවලට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ විදේශීය සංචාරකයන් සඳහා සේවා ලබා දීමේදී ඒ සඳහා වන ගාස්තු විදේශ මුදල් වලින් පමණක් ලබා ගන්නා ලෙසට සියලුම ලියාපදිංචි සංචාරක ආයතනවලට නියෝග කළ බවයි. එමෙන්ම ඉන්ධන මිලදී ගැනීම සඳහා වන අත්‍යවශ්‍ය ආනයන බිල්පත් මූල්‍යණය කිරීම බලපත්‍රලාභී බැංකු අතර ඔවුන්ගේ විදේශ විනිමය ලැබීම් වලට සමානුපාතිකව බෙදා හැරීමට තීරණය කර තිබෙනවා. මේට අමතරව අභ්‍යන්තර ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සඳහා දිරිදීමනා යෝජනා ක්‍රමය යටතේ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සඳහා ඇමරිකානු ඩොලරයට දැනට ගෙවනු ලබන රුපියල් 2ක දිරිමත් කිරීමට අමතරව තවත් රුපියල් 8ක් ගෙවන ලෙසට සියලුම බලපත්‍රලාභී බැංකු ඇතුළු සියලුම මාර්ගගත ක්‍රමයන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් ලබා දී තිබෙනවා. මේට අමතරව මුදල් ප්‍රතිපත්ති තීරණවලදී ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ නැංවූ අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස් ව පවත්වාගෙන යාමටද ඊයේ දින තීරණය වුණා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 5.5 බිඳුවයි නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 6.5 බිඳුවයි බැංකු අනුපාතිකය 9.5 බිඳුවයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4යි මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතාගේ ප්‍රධානත්වයෙන් මහ බැංකුවේදී මාධ්‍ය හමුවක් පැවැත්ුණා. කිරිපිටි හිඟයට වගේම ඩොලර් අර්බුදය නිසා සිර වූ කන්ටේනර් සඳහා විසඳුම් ලබා දී ඇති බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. සමහරක් කන්ටේනර් සිර වෙලා තියෙන්නේ එනත් හේතු නිසා. මුදල් අවශ්‍ය වීම නිසා හිරවෙච්ච සීලුම කන්ටේනර්ස් අපි නිදහස් කරන්නට වැඩිපුර ඩොලර්ස් දීලා තියෙනවා. ඒත් එක්කම කිරිපිටි හිඟයක් මීට පෙර තිබුණේ කිරිපිටි වෙල මිල වැඩි කරන්නට බැරි නිසා ඒ අය සමහරක් අය ආනයන නොකර හිටියා. දැන් ඒ ප්‍රශ්නේ දැන් විසඳලා තියෙන්නේ. මම හිතන්නේ දැන් අඩුපාඩුවක් නැතුව ද්‍රව්‍ය රටට එවි. ඉන්ධන අර්බුදය සඳහා මාධ්‍ය යොමු කළ ප්‍රශ්නවලටද මහ බැංකු අධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. තමන්ට මතක ඇති 2007 8 9 කාලයේදී අපි ලොකු යුද්ධයක් කළා. සමහර දිනවල තිබුණා ආයුධ නැති දින. සමහර දින තිබුණා පතුරු නැති දින. අපි ඇවිල්ලා හැමදාම ටෙලිවිෂන් එකට කිව්වේ නැහැ. එහෙම කිව්වා නම් එල්ටිටි එක ගහලා මේ එදා දවස් 8කට තියනවා කියලා කියනකොට ඊළඟ දවසේ අපිට තවත් ඒක කරුණු තියව කරගන්න. අපි කරයි ඒක. මොකද සමහරක තෙල් ගබඩා කරන්න බෑ දවස් 80කට. තියන්න තැනකුත් නැහැ. ඩයිනමික් ඔපරේෂන් එක. සමහරක අවස්ථාවලදී ඒක දවස් 2කින් එයි, දවස් 3කින් එයි, 4කින් එයි. දැන් මේ රටේ වෙලා තියෙන හැමදාම ඔක්කොම ස්පෙකියුලේට් කරනවා. කන්න තියෙන්නේ මේ දවස් 3ද, තෙල් තියෙන දවස් 8ද, විදුලිය තියෙන දවස් 4ද. ඒක අවශ්‍ය නැහැ. රජයේ වගකීම තමයි ඒවා ලබා දෙන්නේ. ඉතින් ඒවත් ලබා දෙයි. ඉතින් සමහර කාලකට දවස් 8කට තෙල් ගත්තට පස්සේ පස්වෙනි දවසේ තවත් තෙල් දවස් තව දවස් 8කට ගනි. ඉතින් ඒ වගේ තමයි කටයුතු සිදුවෙන්නේ. ඒකට වැඩි කලබල වෙන්නේ නැතුව ඉන්න ඕනේ. සිංහල රාවේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතාට සංදේශයක් බහර දෙනු ලැබුවා. සිංහල රාවේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතාට සංදේශයක් බාර දුන්නා. ඒ නීතියට පිටින් මෙරටින් ඩොලර් සංචිත පිට කිරීමේ ජාවාරමක් පිළිබඳව කරුණු සඳහන් කරමින් මේ වෙනකොට සම්පූර්ණයෙන් බංකොලොත් වෙලා තියෙන රටේ ආර්ථිකය. විශ්වවිද්‍යාලයට යන්න බැරි ළමයි විදේශ විශ්වවිද්‍යාලයට යනකොට වෙන රටවල නම් නියාමනය කිරීමේ කාර්යභාරය කරන්න ඕනේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිස සභාව හරහා. මේ ළමයි දැන් යන්නේ පෞද්ගලික කියන කැම්පස් එක ජාවාරම් කාර්යාලයෙන් පිටින් කාර්තුවකට ඩොලර් 2000
150ක් අයතා විදියට මේ කියන ආයතන වලට ගනුදෙනු වෙලා තිනවා. මේක එක පැත්තකින් මහා විශාල ජාවාරමක්. එතකොට මේක කළු සල්ලි කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතොර රටේ සම්පූර්ණ ආර්ථිකය මේ වගේ ආයතන කීපයක් කරා කඩා වැටීම තුලින් රටේ ආර්ථිකය බංකොලොත් වෙන එක අහන දෙයක් නෙමෙයි. එතකොට මේවා පිළිබඳව නියාමනය කිරීමේ වගකීම තියෙන්නේ මහා බැංකුවට. මේ රටේ පාතාල කීප දෙනෙක් අතර නැත්තම් ජාවාරංකාරයෝ කීප දෙනෙක් අතරට මේ රටේ ආර්ථිකය පත් වෙලා තියෙන නිසා තමයි මේ රටේ ආර්ථිකය බංකොලොත් වෙලා තියෙන්නේ. මේවා සමහරලාට මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා කරන කූට ජාවාරම් ව්‍යාපාරයක් වෙන්න පුළුවන් කියන එක තමයි අපිට උපකල්පනය කරන්න වෙලා තියෙන්නේ. මොකද මෙච්චර දෙයක් මහා බැංකුව අධිපතිතුමා දන්නේ නැත්තම් ඒක තමයි රටේ ආර්ථිකය කඩා වැටිලා විවිධ ආකාරයේ මිනිසුන්ගේ අත්‍යවශ්‍ය බාර නැති වෙලා මිනිස්සු හුදකලා වෙලා මරණයට පත්වන තත්ත්වයට අද මේ රට පත් වෙලා තියෙන. ඒවට වගකියොත් මේ කියන ආයතන වල ප්‍රධානීන් වහාමේ අය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි අපි මේ වෙලාවේ ලිපියකින් බාර දුන්නේ. නඩත්තු වෙන රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය හරියට නොවීම නිසා මේ අවිධිමත් ලෙස ජාවාරංකාරයෝ කීප දෙනෙක් මේ නෝ ලංකාව තුල තියෙන ඩොලර් ප්‍රමාණය වංචනික ලෙස රටින් බැහැර කරනවා. මේ බැංකුව වලට තැන්පත් කරපු මුදල් සම්බන්ධ ලිපිත් එක්ක අපි සියලු දේම සාක්ෂි ඉදිරිපත් කරලා අපිට මේ පිළිබඳ තව දැඩි සාක්ෂි තියෙනවා. මේ ඔප්පු කරන්න පුළුවන්. සාමාන්‍ය මේ වංචාවේදී ඒජන්ත ආයතනයක් විසින් ඩොලර් ලක්ෂ 16කට වැඩි මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට රටින් බැහැර කරනවා. කාබනික පොහොර භාවිත කිරීම තුළින් විවාගාවේ නිෂ්පාදනය අඩුවක් වී නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද ආනන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කාබනික පොහොර යොදා වගා කළ විවාගාවන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක් වෙමින්. පොහොර ගැටලුව දැන් අපේ රටේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒ තරමටම පසුගිය කාලයේ පුරාවටම ගොවීන් පොහොර නැතිව අසරණ වුණා. ගොවීන් පාරට ආවා. හැබැයි රජයගත්තු මේ ක්ෂණික තීන්දුව తీරන සමස්ත කෘෂිකර්මාන්තයටම මේ වෙද්දී බලපා අවසන්. කෙසේ නමුත් කාබනික වගාවෙන්ද සාර්ථක ප්‍රතිඵල ඇති බව මේ වෙනකොට රටේ විවිධ ස්ථානවලින් වාර්තා වෙනවා. අනුරාධපුර බඳනාගාරයේ සිදු කළ කාබනික වී වගාවේ අස්වනු නෙලීම ආරම්භ වුණා. මේ අතරේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කාබනික පොහොර භාවිතයෙන් සිදු කළ විවගාව නිරීක්ෂණයකට එක් වුණා. අපි වෙනදට වැඩිය අලුත් දෙයක් අපි දකිනවා. වී වල නිෂ්පාදනයේ මේ ප්‍රදේශයේ බැලුවාම 10%-15% වගේ අඩුවක් තියෙන්නේ. නමුත් වී මිල සහ වී වල බර වැඩිවීමක් වෙලා තියෙනවා. බොල් ගතිය අඩු වෙලා තියෙනවා. රසායනික පොහොර නොමැතිකම නිසා ගොවීන් කියන විදිහට. ඒ නිසා ගොවීන්ට නිෂ්පාදනයේ අඩුවක් වෙලා නැහැ. මේක අමාරුවෙන් වුණත් ගොවියෝ කැප කරලා මේ වැඩසටහන සාර්ථක කරගන්න ගොවි මහත්තුරු දව් කළා තියෙනවා. කෘෂිකර්ම ඇමතිතුමා කිව්වට කාබනික පොහොර භාවිතයෙන් වී වගාවේ නිෂ්පාදනය වැඩි කියලා පිටරටින් සහල් ගෙන්නන්න රජය මේ වෙන විටත් තීරණය කළා ඉවරයි. හිටපු කෘෂිකර්ම ඇමති පී හැරිසන් මහතාද මේ පිළිබඳව අද මාධ්‍යයට අදහස් පළ කළා. කෘෂිකර්ම ඇමතිවරයා ඉවුරලා කිව්වා මාධ්‍යයට ඇවිල්ලා මම කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉන්නකම් එක හාල් ලැටයක් පිටරටින් ගේන්නේ නැහැ කියලා. දැන් පළවෙනි ලක්ෂය ගෙනාවා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා දැන් කියනවත් අපි චීනෙන් තව මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් තව ගේනවා කියලා. මං අහනවා ඒවා වස විස නැද්ද? ඒවට රසායනික පොහොර වර්ග යදලා කෘමිනාශක වල්නාශක ගහලා නැතුවද මේ තියෙන හාල්ද මේ ගේන්නේ අපි? කාබනික පොහොර වීවගාව 100%ක්ම සාර්ථක නැති බවත් නිසි ප්‍රමිතියෙන් යුත් රසායනික පොහොර නොමැතිකම නිසා තමන්ගේ බගවන් මේ වන විට විනාශ වී ඇති බව පොළොන්නරුව ගොවීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ නිසි ප්‍රමිතියෙන් යුතු වල්නාශක නොමැතිකම නිසා ගොයමට වඩා වල් පැලෑටි තම ගොයම වසාගෙන ඇති බවයි. මේ අතර නිසි අවබෝධයකින් තොරව කෘෂිකර්මාන්තය ගැන තීරණ නොගන්නා ලෙස මහාචාර්ය බුද්ධිමාර මේ මහතා පවසනවා. දුරදිග නොබල විද්‍යාත්මක පසුබිමකින් තොරව හොඳ විද්‍යාත්මක විශ්ලේෂණයෙන් තොර ගත්තා වූ තීරණයක තියෙන අවාසනාවන්ත ප්‍රතිඵලයක්. රටපුරා සිදු වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් හමුවේ ජීවිතෙන් බන්දි ගෙවන්න අපේම ජනතාවට සිද්ධ වුණා. ඒ නිසාම වැරදිකරුවන්ට දඬුවම් දීම අත්‍යවශ්‍යයි. මේ අනුව ගෑස් පිපිරීම් වලට අදාළව පාරිභෝගික අධිකාරිය නිසි පියවර ගත්තේ නැත්නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවයි සමගි ජන බලවේගය පවසන්නේ. අපේ රටේ මේ දවස්වල තියෙන ප්‍රශ්නවලට වැඩිපුරම තිත වෙනුවට තියන්නේ කොමාව. කොමාවක් තියලා එතනින් එහාට යලිත් වැඩේ පටන් ගන්නවා. ඒ විදිහට තමයි අපේ රටේ ගෑස් ප්‍රශ්නය තවමත් කොමා දදා මේ විදිහට ඉදිරියට යන්නේ. මේ ප්‍රශ්නේ අවසන් කරන්නට කවුරුත් හරි හැටි මැදිහත් නොවීම රටේම ජනතාවගේ අවාසනාවක්. පැලස්තර යොදනවා, හැබැයි ස්ථිරසාර විසඳුමක් ලැබෙන්නේ නැහැ. තවමත් ගෑස් පුපුරනවා, තවමත් ගෑස් ආශ්‍රිත අනතුරු සිද්ධ වෙනවා, ගෑස් හිඟය තවමත් අවසන් නැහැ. කූට වැළඳුන් වැඩි ගණන් වලට ගෑස් විකුණනවා.
මේ ප්‍රශ්න තවම අවසන් වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි ගෑස් අනතුරු වලින් හානියට පත් වූවන්ට තවමත් නිසි විදිහට වන්දි ගෙවලා නැහැ. වන්දියක් ලබා දීමේ සූදානමක් පෙරණතෙක් මානෙක නැහැ. රටම බිහිතියට පත් කළ මේ ගෑස් අර්බුදයට සම්බන්ධ කිසිම කෙනෙක් අද වෙනකන් CID එකට හරි පොලිසියකට හරි කැඳෙව්වේ නැත්තේ ඇයි? ඇයි එයාට දඬුවම් දෙන්නේ නැත්තේ? රටේම ජනතාව මේ ප්‍රශ්න කිරීම කරනවා. සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පිරිසක් පාරිභෝග්‍ය සේවා අධිකාරියට පැමිණියා. අද වෙනකොට මේ අනතුරු හරහා ජීවිතහානි 7ක් සිද්ධ වෙලා තිබෙනවා. පාරිභෝගික අධිකාරිය රෙගියුලේටර් එකයි ගෑස් බටයයි සම්බන්ධව ඒ නියාමනවන් ඒගොල්ලෝ ගැසට් කරලා නිකුත් කරලා තිබෙනවා. ඒකේ තිබෙන ගුණාත්මකභාවය පිළිබඳව. නමුත් තවම ගෑස් වල සංයුතිය පිළිබඳව මේ පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයක් කරලා නැහැ. ඒතොර අපි ඒගොල්ලන්ට කියනවා වහාම ඒක කරන්න. ඊළඟ වගකීම තමයි මේ ගෑස් සිදුවෙච්ච අනතුරු හින්දා හලාබ වෙච්ච ජීවිතවලට දේපොළවලට වන්දි ලබා දීමේ බලය තියෙන්නේ මේ පාරිභෝගික අධිකාරියට. එහෙනම් පාරිභෝගික අධිකාරිය තිබෙන බලය පාවිච්චි කරන්න ඕනේ. පාරිභෝගික අධිකාරිය ඒ බලය පාවිච්චි කරන්න අසමත් වෙනවා නම් පාරිභෝගික අධිකාරියට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ජනාධිපතිතුමා ලිට්‍රෝ ගෑස් සමාගමට බලන්න ගියා. ඒ බලන්න ගිය අනිත් දවසේ ඉඳන් ගෑස් සිලින්ඩර් වලද පොලට ආවේ නැහැ. රජයට සම්බන්ධ ආයතනයක් විදිහට වැඩි වගකීමක් තියෙනවා ලිට්‍රෝ ආයතනයට මේ නියාමනයන් කඩිනමින් ඉදිරිපත් කරන්න. ඒ වගේම අනිකුත් ආයතනය ලාෆ් ආයතනය මේ ආයතන දෙක තමයි ගෑස් සැපීම කරන්නේ. දැන් අපිට තියෙන සැකයක් තියෙනවා මේ ආයතන දෙකට අමතරව රාජපක්ෂ පවුලේ රාජපක්ෂ ගජමිතුරන්ගේ අලුත් සමාගමක් පිහිටවීම සඳහා වූ පිඹුරුපත් සකස් කරන්න අවශ්‍ය පිට්ටනිය සුද්ධ කරන වැඩේද මේ කරන්නේ කියන කාරණේ ජනතාවට බය ඇති කරලා මේ ගෑස් සමාගම් දෙකේ ගෑස් පිළිබඳව බයක් ඇති කරලා අලුත් ගෑස් එකක් අඳුන්වා දීලා වෙළඳ ආක්‍රමණය කරන්න භාවිතා කරපු මෙවලමක්ද මේ ගෑස් බෝම්බ කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි රටේ වගකීතු විපක්ෂයක් විදිහට මේ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියට දැනුවත් කරනවා. එන්නත ලබාදී ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දූරදර්ශීව කටයුතු කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නාහිමියන් පවසනවා. ඒ ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් පැවති උපසම්පදා පුණ්‍යෝත්සවයට එක් වෙමින් මහාවිහාර වංශක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 72 උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිවේරිය නාරංවල ශ්‍රී සුමන කීර්ති පිරිවෙන් මූල මහාවිහාරයේදී පස්වරුවේ පැවැත්ුණා. විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිවරයා උපසම්පදා මහවිනය කර්මය මෙම වර්ෂයේ සිදු කරන්නට යෙදුණු බව සංකේතවත් කරමින් සමරු ඵලකයේ නිරාවරණය කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පෙරහරින් වැඩම කරවීමෙන් අනතුරුව උපසම්පදා මහෝත්සවය ආරම්භ වුණා. අවස්ථානුකූලව රජයේ ක්‍රියා කරලා එන්නත් ආදී ලබා දීලා ඒ සමහර විට එන්නත් තුනම ලබා දීලා යම් යම් පරිපාලනයක් මේ රෝග පීඩාවල ඇති කරගත්ත නිසා තමයි මේ වර්ෂයේ මේ දිනේ අපි මේ උපසම්පදාව මේ විදිහට සිදු කරනු ලබන්නේ. මෙම උත්සවෙ නිමවීමෙන් අනතුරුව කඩුවෙල කල්යාණ නදිය උදක්කේප සීමා මාලකයේ වෙත ගිය ජනාධිපතිවරයා සදාතුක කරඬුව වෙත පුෂ්ප පහර දැක්ව අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා. මේ අතර බියගම ශ්‍රී සුධර්මාරාම මහා විහාරස්ථානයේ ඉදිකළ නව ඇත්පෞර සහිත ප්‍රධාන වාහල් කඩ විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා. විහාරස්ථානයේදී ආගමික වතාවත් වල නිරත වූ ජනාධිපතිවරයාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද කළා. මේ අතර නවීකරණය කරන ලද කොළඹ මල්පාරේ පිහිටි සිරිමතීපායේ අග්‍රාමාත්‍ය කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. සමරු ඵලකයේ නිරාවරණය කළ ජනාධිපතිවරයා කාර්යාල පරිසරයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේට ප්‍රථම මල් පූජාව සිදු කළා. ඇල්බර්ට් එමානුවෙල් ද සිල්වා මහතා විසින් සිය පුත් ශ්‍රීමත් ඇල්බර්ට් එර්න්ස් ද සිල්වා මහතා වෙනුවෙන් මෙම දෙමහල් මන්දිරය වර්ෂ 1910 දී ඉදිකර තිබුණා. එතුමන්ගේ අභවයෙන් පසු 1960 දී පවුලේ සමාජිකයන් විසින් රාජ්‍යයට පවරා දෙනු ලැබුවා. 1978 වසරේදී එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සිරිමතීපායේහි අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටවනු ලැබුවා. මේ අතර නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මිනිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ මධ්‍යාහන 12 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුවදායි සන්ධ්‍යාවක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.